ಅದೇ ಪಾತ್ರೆ ಕೌದು ಮೇಲೆ ರೊಟ್ಟಿ ತಟ್ಟಿದ್ರೆ ನನಗೆ ನಮಗೆ ಗ್ಯಾಲನ್ನ ಕೌರು ಹರಿ ಮನುಷ್ಯ ಕೀತಿ ಹೊಂದಾಯ್ ಆಟ ಕೋಮಲ್ ಅಲ್ಲಿ ತವರಿಂದ ಹೊಂದಾರಿ ಅಕ್ಕ ಸಾಮಾನ್ಯ ವಿಧಿಯಟ ಅವ್ರದ್ದು ವಿನಾತ್ವನ ದವಸ ಹಾಕುವಾಗೇ ಮೈತಿಂಗ್ ಗೇವೇನವ ವಿಶೇಷ ಎತ್ತೀನ ಚೂಟಿ ಪಟ್ಟಿ ಎಕ್ಕಿನ್ನೋಣ ವಿಶೇಷ ಆಚಮ್ಮನೆ ವಿನವಾ ನೀನು ಲಸರೇನೋ ವಯಸ್ಸು ಲಸರೇನೋ ಹೇತುವಲ್ಲ ಆಚಮ್ಮ ವೆಣ್ಣು ವೆಣ್ಣು ಲಸರೇನೋ ಕೇಳಿದೆ ಮಗ ಆಸೆಮ ಕೀನೋಡ ಮಗದ ನೋದನು ಹತ್ತುಂಬರ ಲಮಾ ಕಾಲಿಟ್ಟೆಯಾನು ಪೊಡಿ ವಯಸ್ಸಿಟ್ಟೆಯಾನು ದೆಂಗ ಅಪ್ಪಿಯಾಗ ಹುಡುಕಾಕೆ ಅಪ್ಪಟೆ ಪಹಲವನ್ನು ಸಿಚ್ಚು ಬೆಳಿತೇವಾಗಿ ತರಹಾಯಾನ ವಾಡೋಯ್ ಕಾಯಕ ವತಾಗ್ಯೂಮೆಂಟ್ಸ್ ಹೊರಟ ವೇಲಾವಾಕ್ನೆ ಹೇ ಅನುಂಗ ದೇವಾಲ ಹೋಯ ಅನ್ನ ವೇಲಾವಾಕ್ನೆ ಹೇ ದೆಂಗ ಎತ್ತರು ಏ ಲೋಕೆ ಹರಿ ಸುಂದರ ಮಹಿತನ್ನ ಏಕತ್ತೆ ಹೇತು ಹಾಕೋಣ ಇತಿಂಗ್ ಅಪ್ಪಿ ಅದು ದವಸೇ ಮಗೆ ಹತ್ರ ಮಾಯಿ ಮೇಂಗ್ ආවේ කුසුම් රේණු මහත්මියගේ ගෙදරට. කොහෙද මේ අපි ඇවිත් ඉන්නේ? ඇවිත් ඉන්න තැන ගැන කියනවනේ. අපි නම් දැනගෙන ආවේ ඉතින් බලන් ඉන්න ඇයිද කිව්වොත්. මේ ඉතින් 154 ටෙම්ප්ලර්ස් පාරගල් කිස්. මේ පැත්තේ අකල මේ දවස්වල නම් මේ මෙතනද ගෙදර තිබ්බ නැත්නම් කොහෙද කලින් හිටියේ? නැහැ ඇත්තටම මගේ ගෙදර තිබුණේ මේ රාජගිරිය. මගේ මහගෙදර රාජගිරිය. මම ಮ್ಯಾರಿಕಲ್ಲ ಗೀ ರಾಗಮಟ್ಟ ಹೇ ಅವ್ರದ್ದು ಇಕ್ಕಳ ಹಾಕಿದ್ರೆ ಇಟ್ಟಿ ಮೊದಲು ಶ್ರಾಂತ ಟೀಚ್ ಕರೆ ಖಾಲಿ ರಾಗಮ ಅವ್ರದ್ದು ಇಕ್ಕಳ ಹಾಕಿದ್ರೆ ಇಂದಲ್ಲ ಇಟ್ಟ ಪಾಸೆ ಹೆಂಗ ಕಲಂಬು ಅಂಬರು ಮಗೆ ಅಮ್ಮ ತಾತ ಟಿಕ ಅಸನೇ ಇಪ್ಪ ವೆನ್ನ ಹೆಮ ತತ್ವ ಅಂತಿಮುಣ ಇದ್ರ ಮಂಗ ಇನ್ನೋಣಿಂದ ಮಮ್ಮ ರಾಜಗಿರಿ ಅಟಾವ ಇದು ಕೂಡ ಶ್ರಾಂತ ಟೀಚ್ ಕಲಿ ರಾಜಗಿರಿ ಬಬ್ಬಾ ಲೆಕ್ಕ ನಮ್ಮ ಹೋಲಿ ಫ್ಯಾಮಿಲಿ ಕಾನ್ವೆಂಟ್ ಸ್ಕೂಲಿಗೆ ಮತ್ತೆ ಕನಿಸ ರಾಜಗಿರಿ ಇಂದಲ್ಲ ಏ ಇನ್ನ ಗಮನ ಅಪ್ಪ ಮೆತ್ತನ ಮೇಗೆ ಹದುವ ಅತ್ರ ಮೇಗೆ ಹದುವ ದೇದಾಸ ಹತ್ತೆ ಹತ್ತೆ ಮಾಸ ನಾವು ಹೆಂಗ ಹದುವ ಅಪ್ಪ ಮೇಗೆ ಸಲ್ಲಿಮ ತಿನ್ನೋಣಿ ಸಲ್ಲಿಮ ನಿಮ್ಮ ಓಣವೆನ್ನೆ ಮಂಗೆ ತಾನೆ ಉಣ ಉಣಂದು ಸಹ ಉತ್ಸಾಹ ಓಣವೆನ್ನೆ ಗ್ಯಾಕ್ ಹದನು ಹಾಕಿಲಕ್ಕೆ ಮೊಯ್ ಮಗೆ ಆಚೆ ಅಂಬಲ ನಾನು ಕೇನೋ ಟಮಾಟ ದೇನ್ ಮೊಯ್ ಸೆನಸುರು ಅಪ್ಪಳ ತೀನೋ ರಾಹು ಅಪ್ಪಳ ತೀನೋ ಅಪ್ಪಳ ಕೇಕಿನ ಕೇನೋ ಅಣ್ಣ ಈ ಕಾಲೇಟ ಗೆ ಅಕ್ಕ ದಂಡ ಪಟಂಗ ಎತ್ತಕೊಟ್ಟ ಅಪ್ಪಳ ಗೆ ನಾವು ಗೀತಮ್ಮ ಈ ಜಾತಿ ತಿನ್ನಿ ಹೋಗಿದಂಗೆಲ್ಲ ಮಹಾನ್ಸಿ ವೆಲ್ಲ ಗೆ ತಿಬೆ ಹದಿಲ್ಲ ಕೇಳ ಮಂಗ ಏಕ ಮದನ್ನ ಏಕ ಕೆಸೆ ಬೇಕ ದ್ಯಾ ಆಸಾವಿನ ಪಟಂಗ ಅತ್ತೋ ಕರನ್ನ ಈಗ ಕೊಯ್ ಕ್ರಮ ಹೆಂಗ ಹರಿ ಕರಲಿ ಇವ್ರ ಕರಗಣ ಕುಳುವಂ ಬೇನ ಆರಂಭ ಕರನ್ನ ಸಿತುವಿಲ್ಲ ತಮ್ಮ ವೆದರತ್ವೆ ಇಟ ಪಸ್ಸೆ ಉನಂದುವ ತಿನ್ನವನ ಉತ್ಸಾಹ ತಿನ್ನವನ ಅನಿವಾರ್ಯಮ್ಮ මේ වගේ ලස්සන ගයක් හදාගන්න එක ඉතින් මාස 9යිනේ මාස 9 මෙච්චර ලස්සන ගයක් අකේ මේ සුදු පාට මොකද හැමෝම මම දකින්නවා දැන් ගෙවල් වල සුදු පාට තමයි වැඩි ඉඩක් හම්බෙලා තියෙන්නේ මම විවාහ වෙලා ගිය අවුරුද්දේ කියන දැන් අපි විවාහ වෙලා අවුරුදු 27ක් වෙනවා ඒ මං ගත්ත පළවෙනි ගෙදර මං ආලේප කරලා තියෙන්නේ සුදු ඒක පරණ ගෙදර ඒ නිසා මේ ලී දොරවල් ළියෝමේ මං කළු පාට තීන්ත වලින් පාට කරා නම් අලුත් ගෙදර හැදුවට පස්සේ මම හොඳ ලී පාවිච්චි කරා පාවිච්චි කරලා මේ ස්ටෑර් කේස් එකටත් මොකද අපි වේදිකා රංගන ශිල්පීන් කුඹු ක්ලියෙන් ලෑලි මේ ස්ටෑර් කේස් එක කරන්න ආස හිතුනේ ඒකේ කියන්නේ ස්වාභාවික ගතිය වැඩි කරන්න ගිය ඇතුලේ ඉතින් ඒ නිසා එහෙම කරලා මේ අනික මට හොඳ වටිනාකමක් තියෙනවා වගේ මේ මහා දොරට මේක මං පුංචි කාලේ ඉඳලා මගේ මහා ගෙදර තිබුණු විශාල කුස් ගහෙන් තමයි මම පහළ ඔක්කෝම දොර ජනේල් හදලා තියෙන්නේ ඉතින් ඒ මට නිකන් හරි ආසයි මට මේ දොර අතගේ අල්ලුවත් අතගේවත් ආසයි මොකද මේ මේ ගහේ ගෙඩි කාල් කෝස් තම්බල කාලා තිනවා ඒ ගහට නැගල ගුටි කාලා තිනවා හරි අපි චුට්ට නැගිල්ල කතා කාන්තාවන්ට දේවදේවල් හොඳට තියෙන්නේ අනිත් එක අක්කට කොහොමද ලස්සනට අඳින්න කරන ඒ ලස්සන ගැන දන්න කෙනෙක් නිසා කොහොමද ගෙදර ලස්සන ඉන්ටීරියර් ඩිසයින් ගැන කතා කරද්දී කොහොමද ඔයා මේ දේවල් කරන්නේ නැත්නම් ගෙදර තව ගෑනම ගෙන්නේ කියලා නෑ ඇත්තට මගේ ගෙදර නම් ගැටුමක් ඒගොල්ලෝ පුරුදුලා තියනවා මේ මං හිතන්නේ මගේ වැඩ ගැන තියෙන දැන් ඔය වගේ කිව්වා වගේ මේගොල්ලන් කිසිතු විලිත් ඒ වගේ මං කරොත් ඒක හොඳට කරයි කියලා හිතෙනවා ඉතින් ඇත්තටම මෙතන හරි පොඩි ඉඩක් තියෙනවා පෙච්චස් කීයක් විතර කියලා අනුමාන කරන්න පුළුවන්ද මේ 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 භූමි භාගේ මේ ලොකු විශාල ගෙදරක් නෙවෙයි මේක ඇත්තටම පෙච්චස් 7යි තියෙන්නේ ඉතින් මේ විත්‍යත් එක්කලා
මේ පිටින් මේ මේ ඉවර වෙනවා මේ ගොඩ නැගිල්ල එතකොට අර පැත්තෙන් අර පේන පිටිය එනෝ අර පේන පිටිය එනෝ ඉවර වෙනවා මේ මේක තමයි මේ ප්‍රමාණය මේකේ මුළු ගේම බජට් සතේනේ ඔව් හැබැයි මිදුලකුත් තියෙනවා මගේ පහල පොඩි මිදුල් තියෙනවා ගරාජ් කාපොච් දෙකක් තියෙනවා සර්වන්ට් රූම් තියෙනවා විසිටර් රූම් තියෙනවා වොෂ්රූම් තියෙනවා කෝට්යාඩ්ස් තියෙනවා උඩම තව මිදුලක් තියෙනවා ගුරුතුම ගියාම ඉතින් ඔයාගේ ප්ලෑන් එක ඇත්තටම මගේ ප්ලෑන් එක බලන් ඉන්න ඒත් දන්නේ නැහැ දැන් නෑ මගේ අලුව කොට දෙනෙක් මට කියලා අඳව ගන්නවා මේ වෙලයි කියනවා මේ මාලිජාවිරගේ ලස්සන ගෙදරක් දැන් හදලා තියෙනවා මෑත කාලේ එයා මුලින්ම ගේ හදන්න හදනකොට එයා මට තමයි කියන පොඩි ස්කෙච් එකක් අඳගෙන එහෙම අපි කරේ ඒ කියන්නේ එයා අදටත් හැමතිස්සෙම ඒක කියනවා ඉතින් මට ඇත්තටම එහෙ ඒ හැකියාව පොඩි කාලේ ඉඳන්ම තියෙනවා ඇත්තටම දැක්කහම තනක් මේක මේ විදිහට වෙන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා එහෙම ඒ කියන්නේ මට පුරුද්ද කවුරුත් කරන දේක් බලලා කරන එක නෙවෙයි මට ඕන දේ කරන එක දැන් මම මෙතන මේ දොර දාලා තියෙන මේක පළු දෙකක් ඇරෙන්න තියෙනවා ඉතින් මම පාවිච්චි කරලා තියෙන මේ කාපොෂ් ටික අවශ්‍ය කාලෙකදී මෙතන ඩයිනින් ටේබල්ස් මොන හරි දාලා arrange කරලා ඒ ගන්න පුළුවන් විදිහට ඒ පැත්ත පැන්ට්‍රිකින් ඒ පැත්තෙන් බඩු ගේන්න පුළුවන් විදිහට ඒ කියන්නේ අඩු ඉඩේ වැඩි වාසි ගන්න එහෙම හදලා තියෙනවා ඉතින් ඊට පස්සේ සෙකන්ඩ් රෝ එකට ගියාම හරි හරි පර්සනල් මේ ලයිෆ් මේ එන්නකොට මෙතන තමයි ජීවි බලන්නේ ටීවී ලොන්ච් කතා බහ කරන්න ඔක්කොම අතන තමයි පත්තර පොත් බලන්නේ කියවන්නේ ඒ දේවල් අයන් කළත් ඔක්කොම මෙතන වම් පැත්තේ තියෙන අපි මාස්ටර් බෙඩ්රූම් එක මේ පැත්තේ දුවලා දෙන්නගේ බෙඩ්රූම් කලෙක්ෂන් එකක් තියෙනවා. ඒක තමයි අන්තිමට ඉතින් ඉතුරු වෙන්නේ නේ. ඔව් ඔව් තමයි බල බල ඉන්න වෙන්නේ කවදාවත්. මේ කොම්බික ඉතුරු ඉන්නේ මේ කියන්නේ මේ අද අයියා ජොබිලියා. අයියා අයියා මැද නැකට යන්නේ ගිහින් ඇවිල්ලා ඉතින් යා චුට්ටක් පත්තර කියන පොත් බලන එහෙම ඉතින් මට යත් එක්කල ඒව බලන්න වෙන්නේ නැහැ මොකද මට ගෙදර වැඩ තියෙන නිසා. අනික ලොකු දුව ඇවිල්ලා ඉන්නවා බබත් එක්කල යන්නේ ඉදි. ඒක මම සද්ද කරන්න තියෙන පුංචිත් යා ළඟටම වෙලා ඉන්නවා. මේ කොහමාරදින් දවස් පිරෙන්න සාමාන්‍යයෙන් ගෙදර වැඩ ටික ඔක්කොම කරන්නේ නැත්තම් කවුරුත් සහායට ඉන්නවද කෙනෙක් ඉන්නවා සාමාන්‍යයෙන් සර්වන්ට්ස් අය ඉන්නවා ගෙදර හැබැයි මේ සැරේ අවුරුදුට ගියාට පස්සේ ආවෙ නැහැ තාම හැබැයි මෙහෙම ඉතින් මට ඒක ලොකු අවුලක් නෙමෙයි මම ගෙදර වැඩ කරන එක මට කොහොමද සාමාන්‍ය දවස් අවුදෙම ජොගින් යනවා ඊට පස්සේ කොහොමද ඉතුරු වැඩ ටික කරන්නේ ගෙදර අස්පස් කරන්නේ සාමාන්‍යයෙන් මේ ගෙදර තට්ටු හතර අස් කරලා ඉවර කරන්න පෑ හතරක් විතර ඕන අනිවාර්යයෙන්ම මේ පැය හතරක් ඕනේ. දැන් මේ ගේ අතු ගාලා මොක් කරලා ඉවර කරන්න අනිවාර්යයෙන්ම දූවිලි තියදලා පැය හතරක් ඕනේ. ඒක මම හොඳ ටයිම් කරලා තියනවා. ඉතින් ඉඳලා හිටලා සම්පූර්ණ ගේ එක සැරේ සුද්ධ කරනවා. අපි දවස් දෙකක් හිටියේ නැත්නම් ඒක කරන්න වෙනවා. එහෙම නැත්නම් හොඳටම කියන්නේ උළු ගේම අතු ගන්නවා එක කැලක් මොක් කරන්නේ. ඒ ඒ විදිහට යන මොකද කාලය ඉතුරු කර ගන්න ඕන නිසා. හරි අපි ඊළඟට කොහෙටද යන්නේ මේ ෆර්නිචර්ස් අක්කගත්තේ වද යාම ගෙනාවද නැත්නම් ගෙදර හැමෝගෙම කැමැත්තද මේක ගෙන්නවල ගත්ත එකක් මොකද මගේ ගේ ප්‍රමාණයෙන් අඩු නිසා මම උස දේවල් පාවිච්චි කරන්නේ ඒ කියන්නේ උස බඩු මුට්ටු මම ගොඩක් රට පාවිච්චි කරන්නේ මෙහෙම අර ෆ්ලැට් ලයිවා මොකද එහෙම වුණාම ගොඩක් ඉඩ කඩ මෙහෙම පේනවා ගලා යනවා මෙහෙම ඉස් වුණාම කවර් වෙනවා ගොඩක් මැහෙන්න බලනවා ඉතින් මම අර අඩු විඩට සරලන්න තමයි හැමදේම බලන්න කොච්චර දේවල් හිතනවදනේ හිතන්නේ නැතත් සාමාන්‍යයෙන් ගොඩක් අය හිතන රංගන ශිල්පිනිය කොහම රංගපානවා රංගන නේදනවා ඒක තමයි අම්මා කෙනෙක් වෙනවා ඔය විදිහ දේවල් හැබැයි කොච්චර දේවල් දන්නවදනේ සාමාන්‍යයෙන් නෑ ඇත්තටම එහෙම වෙන්න ඕනේ ඉතින් නැත්තම් ජීවිතේ ගලා යෑමක් නැහැ ඉතින් ඒක තන පල් වෙනවා එපා වෙනවා එහෙම වෙනවා දැන් මම අර කර්ටන් එක දාලා තියන්නේ කළු පාට බ්ලැක් එකක් මොකද අගේන්ස් ලයිට් එනවා නැත්තම් ටෙලිවිෂන් එකට
දැන් බ්ලැක් කර්ටන් එක පහලට දැම්මම මේක තනිකරම හරි කෝසි ඩාක් මේ මේ එතන ඉන්න හරි ඉන්න පහසුයි පොතපත කියවන වෙලාවට තමයි අර කර්ටන් ඇරල එතන කියවන කෙනෙක් එහෙම කියවන්නේ එහෙම ඒ වගේම තමයි අර උඩ වින්චයිම සද්ද හෙනවා මේ ඒ සීනු හඬවල් එහෙම තැන් තැන් වල තියෙනවා ඉතින් අපි උඩට යන්න එන යම් බලන්න Good morning, Ayshi. Udaw karanat kini kinnu habai ne idu? Actually me udaw karana. Ma match pen endala thiyena enna. Ane mannanne I think. Mama nanne me. Man karana karana ekak karana ekak karana karana ekak karana. So dai nadi kiyanne. Ne mama dan me me nuna gana weda satanna karana wage punisa. මගේ යට ඒ අවස්ථාව ඉඳ දීලා මේ උඩට ඇවිල්ලා නිශ්ශබ්දව නෑ නෑ එහෙම නෑ අපි දැන් මේ ගෙදරට ඇවිල්ලා ගෙදරට ආවම ඉතින් ගෙදර ඉන්න කට්ටියත් එක්කම කතා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ චරිත දෙකක් මින්දෙදි කතාන කර යන්නත් බෑනේ හම්බෙච්ච එක හොඳයි බලන් ඉන්න එක කැමතිද ඒක මොනාද මේ දවස් වල වැඩ කරන්නේ මේ දවස් වල ටෙලි නාට්‍ය කීපයකට වැඩ කරනවා විවේකයකුත් ලැබෙනවා ඒ අතරේ ඒ විවේකයේ අතරේ ඉතින් ඔය ශරීර සුවතා වගේ දේවල් ටිකක් කරනවා ඒක සාමාන්‍ය කරනවා පොතපත කියවනවා වර්තමාන කාරණා පිළිබඳව ටිකක් පොතපත පේනවනේ ඕනේ දැන් මේක ඇතුලේ තියෙන ඒවා ගන්න ලැඩ තියලා නැගලා තමයි ඇතුලේ යවන්නේ ඉතින් මේ කොහොමද දැන් ගෙදර ඉන්නකොට මොනවද ගෙදර වැඩවලට උදව් වෙනවා සාමාන්‍ය අපි දැන් අද මේ ගෙදර ගැන තමයි කතා කරන්නේ එතකොට දැන් අයියාගෙන් කොයි වගේ සහයෝගයක්ද ලැබෙන්නේ අක්කට ගෙදර වැඩ කැටිතු වලට සාමාන්‍ය ස්වාමියා විරිදට උදව් කරන්න මේ බෑ නැත්තම් මේ මේක මේ පවත්වා ගන්න බෑ සර්වන්ට්ලා නැත්තම් ඇත්තටම අයියා උදේ පාන්දර නැගලා අයියාමට කිරීම හැදලා ගෙනත් දෙනවා අම්මයි හරිද ඒ අපි දෙන්නාගේ තේදිකයා තමයි දෝසා ඒක බොන ඒක බිව්වට පස්සේ ඉතින් මන්ට අක්කලා දැන් එලිට වෙන්න මගේ වැඩ කරනවා හැබැයි හරි ආසල් උදව් කරන්න කුසියට පරිණා තනලා උදව් කරන්න ගිහිලා චොර කරනවා මඩ කරනවා හැබැයි හරි හොඳයි යා වැඩ කරනවා මඩ මඩ කරනවා වැඩ සම මඩ සාමාන්‍ය වැඩ කරනකොටනේ මඩ එන්නේ ඔව් වැඩ නොකර ඉන්නකොට මඩක් නෑ වැඩ කරන එක නාතින් වැඩ කරන එක නාතින් විදුල කැඩෙන්නේ හරි ඒක මම කිව්වේ වැඩ කරනවා මඩ කරනවා දැන් අයියා එන්නේ නැතුව මම වැඩ කරනම් විනාඩි 15 ඉවරයික අයියා ඇවිල්ලා අයියා මට උදව් කරලා වැඩ කරාම පෑ භාගයක් නඩ දෙන්න හොඳයි ඉතින් පුංචි ඉඩකඩක ඉදිවෙච්ච බොහොම ලස්සන සුන්දර නිවසක් නිවස ඉන්නත් සුන්දරයි මම හිතන්නේ ඔන්නට මේ කොච්චර පොඩි ඉඩකඩක් තිබුණා ගහට කොළටක් පොඩි කාල මේ ඉඩකඩක් වෙන් කරලා තියනවානේ කොහොම හරි අමාරු ඇත්තටම කියනකෝ ඔක්කේ දැන් මේ දේවලුත් එක්ක අපිට කාල වේලාව තිබුණ දැන් නිසා යන්නත් ඕනේ දැන් මොනවද ගේ හදද්දි තිබිච්ච සහ දැන් වෙනකොට දවසේ දැන් සමගේ ජීවිතේ තියෙනනේ සුන්දර මතකයක් ඒ දේවල් ගැන මම හිතන අයියත් එක්ක අපි දෙන්නානේ අපි දෙන්න හැමදෙසෙම කල්පනා කරා අඩු ඉඩේ වැඩි ප්‍රයෝජනයක් ගන්නත් සහ අපහසුකම් ගොඩක් දැන් අතර මේ හරි මේ දොරින් ගියම් තියෙන මොෂින් ඒරියා එක එතනින් සෝදලා කළ වොෂින් මැෂින් ඊළඟ දොර තියෙනවා එතනින් එළිය බැලකනේ වැල තියෙනවා දාන්න එතනින් ගන්න තෙතරෙදි බර උස්සන් යන්න නැති වෙන්නේ ඒ කියන්නේ අපි ගොඩක් හිතුවා අපි දෙන්න මේ හදාති හිතලා තමයි ඉතින් අපිටම මම පැත්තගෙන කියන්න මම වම් පැත්තගෙන කියන්න වම් පැත්තේ තියෙනවා garden එකක් ඒක අහස් උද්‍යානයක් ඒ කියන්නේ උඩ තියෙන එක අපිට තියෙන ඉඩකඩ මදි නිසා අපිට ගස් කොළන් වලට මම බොහොම කැමතියි මම පරිසරයට බොහොම ආදරය කරන කෙනෙක් ගස් කපනවට මම බොහොම අසතුටුයි ඒක නිසා මේකේ උඩ පස් ගෙනල්ලා දාලා අපි මේ උඩ දැන් තාම අපි එකට මේ දවස්වල මේ පිලිසකර කරගන්න වෙලාවක් තිබුණේ අපි දෙන්නම ලංකාව හිටියේ නෑ පෞගේ මාසේ ඉතින් ඒක නිසා මේ පොඩ්ඩක් එහාට මෑර වෙලා තියෙනවා නමුත් ඉතින් අර මේ නාරංග ගස් දෙකක් තියෙනවා ඒකේ ගෙඩි එනවා ඇවිල්ලා ඒ නාරංග ගෙඩි මිරිකගෙන බීපු අවස්ථාවලුත් අපිට අපි බිනිබිරිටත් බොන්න දීලා තියෙනවා ඔව් බිනිබිරිටත් දුන්නා ඉතින් මේක ඇත්තටම මේ කුසුම්ගේ උපන්දිනයට දුන්නු තෑග්ගක් දෙන්න මේක දෙලා තමයි ගේ හැදුවේ සල්ලි තිබුණේ නෑ නෑ ඇත්තට මේක කියන්න ඕනේ ඒකට ඕනේ අදිෂ්ඨානීය පමණයි එන්නේ ඉලක්කගත අදිෂ්ඨානයක් තිබ්බා අපිට අපි ගයක් හදනවාමයි කොහොමද හදන්නේ එහෙම එකක් තිබුණේ නැහැ මම හිතන්නේ වර්තමානයේ අපේ පරම්පරාවට කියන්න ඕන කාරණාවක් මේ නෑ අපි පොඩි මුදලක් එකතු කරගත්ත අත්තිවාරම දාලා පටන් ගමුයි කියලා ඊට පස්සේ අපි දැන් පුරුදු වුණා අර පිරිමැස්මෙන්
ගොඩනගන්න වැඩියෙන් වෙහෙස වෙලා වැඩ කරන්න. ඉතින් හැමදේම දැන් අපේ ලොකු දුව වැඩි දුර අධ්‍යාපනය කරන ඉන්දියාවේනේ. ඔව්. ඒකට යා ඉන්දියාවේ. ඒ වෙලාවෙත් يعني ශිෂ්‍යත්වයක් නෙවෙයි අපි වියදම් කරමින් හරි පුදුමයි. ඒ ශක්තියයි ධෛර්යයයි හරිම පුදුමයි. ඉතින් මෙතන අපිට තියෙන්නේ අපේ ලේ කඳුළු දහඩියවල සුවඳ. ඉතින් මම හිතන්නේ ජීවිතේ හැම ප්‍රශ්නකෙදීම ඕක තමයි ඇත්ත කතන්දරේ. මම මගේ අපි දෙන්නගේම ජීවිතේ යම් යම් දේවල් වලදී අපි ඉතින් අපේ ධෛර්යය තමයි ගෙනාවේ. අපේ උසට මහතට අපේ දහඩිය බින්දු තමයි මේ ගේ ඇතුලේ රැඳිලා තියෙන්නේ. අපි ඒකට හම්බ කරපු දේවල් ටික. ඉතින් මම හිතන්නේ මේ නිසංසලේ ඉන්න වෙලාවට බොහොම සොඳුරු හැඟීමක් ඒක. අපි මෙහෙම දෙයක් කළා නේද කියලා හිතනවා. තනියම ඔය හොම්මුන් බලන්න අන්න අර පැත්ත උන්චිල්ලාවක් පේනවා ඔයාට. ඒ උන්චිල්ලාවත් ශ්‍රියන්තට මෙයා මට ගෙදරක් නේ උපන්දින තෑග්ගට මුල් ගල තිබ්බි මගේ උපන්දිනේට ඊළඟ පදිංචියට අත්තාවේ ජනවාරි 30 දවසේ. 2007 මුල් ගල තිබ්බා 2008 ආව නෑ මෙහෙට. ඇවිල්ලා ඉතින් මට එතකොට ඔක්තෝබර් ඒ අතරතුර ඔක්තෝබර් 25 ශ්‍රියන්තගේ උපන්දිනේ තිබුණා. ඉතින් මම මේගේ හදාගෙන යන අතරේ යාට කියන්නට යාට හොරේ ඒ ස්විංග් එක ගෙනල්ලා එතන හයි කරා. මොකද එතනට හොඳට මූදි හුලඟක් තේනවා වටේ කොම් වට පිටාව සම්පූර්ණයෙන්ම පේනවා. ඉතින් ඉඳගෙන නිස්කලංකව පොතපත කියවන්න චුට්ටක් සතුටින් ඉන්න වෙන්න මම ඒක තියලා ඊට පස්සේ මම කිව්වා මම ඔයාගේ උපන්දින තෑග්ග අර හදාගෙන යන ගෙදර තියනවා ගිහිල්ලා බලන්න. ඒක තමයි හොඳයි. මම හිතන්නේ මොහොම සුන්දර කාල වේලාවක් අපි ගත කළා. කොච්චර උත්සාහය, අදිෂ්ඨානය, උනන්දුව, ධෛර්යය මේ දේවල් තියනවා නම් මම හිතන්නේ ඕනම දෙයක් දිනන්න පුළුවන්කම දිනා. මම හිතන්නේ ඒ වගේම තමයි පවුලක් විදිහට ඉන්නකොට දෙන්නගෙම එකමුතුව සහ දෙන්නගෙම එක අරමුණක් තියෙනවනේ. එහෙම නේද? මම හිතන්නේ පවුල් ජීවිතේ සාර්ථකත්වයත් ඒකයි. අපි දෙන්න අතරේ තර්කයක් තියෙනවා නැත්තේ නැහැ. තර්ක කරනවා. නමුත් ඒ තර්කය හානි කරන්නේ නැහැ. ඒක ප්‍රයෝජනවාදී තර්කයක් අපි ගොඩ නගන්නේ. මෙහරා තනි එකඟතාවකට එනවනේ. ඒකට එනවා. ඉතින් ඒක නිසා මේ අපි දෙන්නටම ගැටුමක් ගැටලුවන්නේ. මම එයාට තවමත් එදා වගේම ආදරේ. එයා මට තවමත් එදා වගේම ආදරේ. ඒ ආදරේ පරණ වෙලාවත් පිළුණු වෙලාවත් තාමත් අලුත් නෑ. වෙනස් වෙලා නැහැ. මම හිතන්නේ ඒක තමයි ආදරේ කියන්නේ. අපි දෙන්න දැක්ක දවසේ අපිට ඇති වෙච්ච පහන් සිතුවිල්ලම තමයි ඊට වසර 28ක් අපි ගතාද බඳලා. ඒ 28 පුරාවට තිබුණේ. ඒ නිසා තමයි තානිය අපිට මේ ගමන මෙහෙම ශක්තිමත් වෙන්න අවස්ථාව ලැබුණේ. මම හිතන්නේ ජීවිතය කියන්නේ එහෙම හැලහැප්පීම් වල එකතුවක්. නමුත් ඒ එකතුව අතරින් සුන්දරව ගලා යාමකුත් ඒ තුල තියෙනවා. ඕනම අභියෝගයක් ජය ගන්න ওই දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. එහෙමනම් ඉතින් අපිට මම හිතන්නේ බොහොම වටින කියන බොහොම සුන්දර කාල වේලාවක් ලැබුණා. දෙන්නටම බොහොම ස්තුතියන්ත වෙනවා. මම හිතන්නේ වටින කියන කාල වේලාවක් නිදහසේ ඉන්න කාල වේලාව අපි අරගත්තා. ඒකට සමා වෙන්න ඕනි. බොහොම ස්තුතියි. එහෙමනම් අපි ලබන බදාදා දවසේ වින්දනේ උදැස්සනේ මගේ හතර මාන්න ඔබ ආදරය කරන කෙනෙකුගේ ගෙදරදී හමු වෙන බලාපොරොත්තුෙන් තමයි සමුගන්නේ. ස්තුතියි. සුබ දවසක් හැමදෙනාට. සුබ දවසක්.